දෙහිවල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා හිටපු නගරාධිපතිනි සුනේත්‍රා රණසිංහ දෙහිවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග රත්මලාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක රුවන් ලියනගුණවර්ධන යන මහත්ම මහත්මීන් එක්ව මෙය සංවිධාන කර තිබුණා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රට රකින්න, රට ඉදිරියට ගෙනියන්න ආර්ථික පංචායුධයක් ඇතුව වැඩපිළිවෙලක් රට ගොඩනගන එකම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ පමණයි කියන එක අපි මතක කරගන්න. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ 2048 වෙන විට දුප්පත්කම නැති සංවර්ධිත සැමට බියෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් ගොඩනැගීම සඳහා ගෑස් සිලින්ඩරයේ විජයග්‍රහණයේ කොටස්කරුව වෙන ලෙස ආරාධනය කරමි. ජනාධිපතිතුමාගේ වැඩිනේ නම් කලාතුරකින් දකිනවා. මොකද එතුමේ උගත් මහාචාර්යවරු. මම දැක්කම දැන් වීඩියෝ වල යනවා මේ කාටද සිද්ධ උද්ඝාන තමයි දැන් ආර්යවලුත් වෙලා. මෙන්න මෙන්න යන දේ මේකට නෙමෙයි මේ බලේ ඉන්නන්නේ. මේ රට දෙනපු තැනින් ගොඩ ගෙනියන්නේ. දෙනපු ක්‍රමයෙන් දන්නේ එතුමා. අපිට ඕනේ ලීඩර්ෂිප් එක. පැල්ල දුවන කෙනෙක් නෙමෙයි. ඔය නැවුම් වෙනස බලාපොරොත්තු වෙන අය වෙනසට ලෑස්ති වෙලා ඉන්න පටිගත කරගන්න. ඒක නායකයෙක් කියනවා. අපි ආවම ජනතා බලයක් එක්ක එන හින්දා අපිට පුළුවන් නු මේක කළමනාකරණය කරන්න. කරයි හොරයි. එහෙම තමයි අපි තුතුයේ 2019 දී. එහෙනම් මේ අලුත් ක්‍රමයක් එක්ක බඩතද කරගෙන පටිතද කරගෙන මේවා කරනවා කියන්නේ එන බොරු කතා. අපි ඉස්සර කියන්නේ කොළඹට කිරි ගමට කැකිලි කියලා. ඇතර මේක අනිත් පැත්තේ තියෙනවා. ගම නරක නැහැ. කොළඹ මිනිස්සු දුක් විඳිනවා. මේ ඇවිදින්නේ දුක දකින්න. විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. මොකද සංවර්ධනය කරන්න ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා. නැත්නම් අපි ආයෙත් ණය උගලක පටලැවෙනවා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා යන්නේ මේ අනාගතය ඇති කරන්න මේ රටට. අපි ආර්ථිකය දියුණු කළා මේ රටේ අනාගතය, මේ ජනතාවගේ අනාගතය, තරුණ දරුවන්ගේ අනාගතය අපි ආරක්ෂා කරනවා. වැරදි බස් එකක් අල්ලා ගත්තාම පස්සේ අනික්ව කරලා වැඩක් නැහැ නේද? අපි එතකොට බංග්ලාදේශ අපි ගිහින් බංග්ලාදේශ බස්. ඉතින් මේ ඇයිද රට බාර දෙන්නේ? අපි ඇත්ත කතා කරමු. අපිට අමාරු වෙන්න යන සමහර අවස්ථාවල් කෙටි කාලෙ. ඒත් අන්තිමට අපි ගොඩ එනවා. ඒ රෝහලට ගියාวะ. සාමයි ෆයිල් කාර්මයක් කරන්න පුළුවන්, සමායට තිත්ත බේත් දෙන්න පුළුවන්. අන්තිමට අපි සුව වෙලා ඉන්නේ. අන්න ඒක කරන්නයි මම බැලුවේ අපිට මේ තාප්පේ දෙන්න. මන අපේ දෙන්න කියේ. අපිට මේ වැඩ කටයුතු කරන්න ඒ වරම දෙන්න කියේ. මේ අපේ අනාගතය. වෙන කාර්යවත් නෙමෙයි. අලුත් ආර්ථිකයක් හදන්න, අලුත් රටක් හදන්න. මොකද රටේ දේශපාලන ක්‍රමයක් ඇඳලා තියෙන්නේ. මෙතන පාර්ලිමේන්තුවේ. අපි අලුත් දේශපාලන ක්‍රමයකට බලවේගයකට ඉදිරිපත් වෙනවා. අන්න එතෙන්ට යන්නයි මේක ආරම්භය.